කොහොමද ඔයාලට? අද මං අරගෙන ආවේ ලේසියෙන්ම පරිප්පු මාළුවක් හදාගන්න විදිහ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම ඔයාලා ඔයා ගන්න වාචනේ ලිපේ තියලා ලිප ඔන් කරගන්න. වාචනේ රත් වුණාට පස්සේ තෙල් ටිකක් එකතු කරගන්න. දැන් ඔයාලා රත් වුණ තෙල් එකට අබ ඇට ටිකක් එකතු කරගන්න. අබ ඇට ටික පිපිරුවාට පස්සේ පරිප්පු එකතු කරගන්න. හොඳින් සෝදගත්තු පරිප්පු තමයි මම මේ එකතු කරගන්නේ. මටයි හස්බන්ඩයි ඇති වෙන ගාන තමයි මම අද පරිප්පු අරගෙන තියෙන්නේ. දැන් පරිප්පු එක වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරගන්න. දැන් සුදු ලුණු එකතු කරගන්න. සම්පෙ කෑල්ලක් එකතු කරගන්න. බීලුණු එකතු කරගන්න. මම කරපිංචි අත්තක් එකතු කරගෙන තියෙනවා. ඒ වගේම ඉනසල් දෙකක් එකතු කරගත්තා. අම්මිරිස් කරල් දෙකක් එකතු කරගෙන තියෙනවා. උළුහාල් තේ හැඳි කාලක් එකතු කරගත්තා. පරිප්පු එක ලස්සන වෙන්න කෑලි මිරිස් කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්නවා. කහ කුඩු ටිකක් එකතු කරගන්න. මම මේ පරිප්පු එක හදන්න 3-5 කුඩු එකතු කරගන්නේ නැහැ. මිරිස් කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්න. කෑලි මිරිස් කුඩුත් දාලා තියෙන හින්දා මිරිස් කුඩු ගොඩක් දාන්න එපා. එහෙම වුණොත් මේ පරිප්පු එක සැර වැඩි වෙනවා. දැන් ලුණු තේ හැදි භාගයක් එකතු කරගන්න. දැන් තියෙන වහලා මේ පරිප්පු එක හොඳින් උයා ගන්න. පරිප්පු එක තාම හරි ගිහිල්ලා නෑ. ටිකක් ඇටගතිය වගේ තියෙනවා. මට මේ පරිප්පු එක උයා ගන්න විනාඩි 10ක වෙලාවක් ගියේ. දැන් මම පරිප්පු එක උයලා ඉවරයි. එනසල් දැම්මෙහිඳ පරිප්පු එකේ හොඳ සුවඳක් එනවා. ඒ වගේම කෑලි මිරිස් කුඩු දැම්මෙහිඳ පරිප්පු එකේ හොඳ ලස්සනකුත් එනවා. මේ වගේ පරිප්පු මාළුවක් හදලා කොහොමද කියලා කියන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දමන්න. මගේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි.